තමයි තව හොස්සන්නේ. මේක තමයි හොඳම තැන සහ මේක තමයි මම දැකපු මට වෙච්ච හොඳම ගුරුවරයාගේම හොඳම කෝස් එක. ඒතකොට මේකෙන් මම බලාපොරොත්තු වෙච්චේ අර විශ්වාසය, ඊට පස්සේ දැනගන්න ඕන යමක්, ඒ දැනගත් දේවල් සියල්ලම අවශ්‍ය කරන ඒ සියල්ලම සැපවීම. නට සර් දී දුන්නේ මාර ආත්ම විශ්වාසයක්. ඒක ඒකට තේරෙන්නේ මේ ස්ට්‍රැටජිස් වලින් ආව කියලා නම් මම හිතන්නේ නැහැ. මේ මුළු ඕවරෝල් ප්‍රොසෙස් එකෙන් තමයි ඒ ආත්ම විශ්වාසය අපිට දුන්නේ. සර්ට ආයෙත් පින්. ඇත්තන පන්ති සුපිරි සර්. අර කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්නතුව දෙයක් කියල දෙනවා කියලා හැකීමක් තියෙන අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් සුපිරි කොලිටියකට කරන වැඩක් තමයි බයිනරි කැම්පස් කියන්නේ. කවදාද බයිනරි කැම්පස් කියනම ශ්‍රී ලංකාවේම අර ජනප්‍රිය නමක් වේවි අනිවාර්යෙන්ම. ඒ නමේ පුරුකක් වෙන්න අපිටත් ලැබිච්ච එක ගැන සතුටක් තියෙනවා. ඒ වගේම නිහඬවානි ආඩම්බරයක් තියෙනවා. මට තේරුණා මේ අනිත් අර කතා කරපු කිසිම ගුරුවරයෙක් තුළ තිබිච්ච නැති හැම දෙයක් මනාව පැහැදිලි වටහා දීමේ හැකියාවක් තුළ තියෙනවා කියලා. ඒවා මේක අන්තිම වතාවට වඩා මට දැන් හිතෙන්නේ මේක පළවෙනි වතාව කියලා. ඉතින් ඒකදී සර්ට මට කියන්න වචන නැහැ. සර් මාර පිනක් කරගන්නේ මෙතන ඉන්න මේ සෙට් එකම මේකේ මාර විදිහට තැම්බිච්ච මිනිස්සු ගොඩක් අය. ඉතින් ඒ ඔක්කොටම සර් දීපු දේ ගැන කියන්න වචන නැහැ සර්. Thank you very much. මම සර් සෑහෙන වීඩියෝ ඇත්තටම බලලා තියෙනවා මේ YouTube එකේ මේ හා සම්බන්ධව. මට සිය ගානක් වැරදි 300ක් ඒ වගේ ප්‍රමාණයක් බලලා ඇති. ඒ වගේම මම ඒවා නෝට් එකක් ලියාගෙන තියෙනවා. නමුත් මේ මම මේ කෝස් එකක් කියලා කරේ මේක විතරමයි. අනිත් ඒවා ගැන මට යන අතර මම තේරෙනවා මේ මොන මොනවා හරි හැමතැනකම අවුල් තියෙනවා. එයාලා ඒ වගේ කිව්වට ඒ හැම තැනකම තේරුම් අපිට තේරෙන්නේ නැතුවද නැත්නම් එයාට ඒක තේරුම් කළ දෙන්න විදිහක් කියන්නේ කියවන්න තියමුත් දන්නේ හැම තැනම අවිශ්වාස තැන් ගොඩක් එහෙම තියෙනවා තිබුණා. ඒ නිසා හැම එකම මගින් අතහැරලා අතහැරලා දැන් ඊට පස්සේ ඔය අහම්බෙන් වගේ තමයි මේ ඔයගේ චැනල් එක මේ පෙට්ටුනේ බලන්න අහුනේ. ඊළඟ මම දාපු තේරෙන දේවල් බැලුවා. ඒ බලනකොට මට තේරුණා මේ අනිත් අර කතා කරපු කිසිම ගුරුවරයෙක් තුළ තිබිච්ච නැති හැම දෙයක් මනාව පැහැදිලි වටහා දීමේ හැකියාවක් තුළ තියෙනවා කියලා. ඒ වගේම ඒ හරිම විශ්වාසයක් self confidence එකක් ඇති වෙනවා ඒ කතා කරන විලාසයෙන් කියන දේවල් වලින්. අනිත් තැන්වල අපහැදිලි වෙච්ච මට මේක හරි පැහැදිලි. ඒ කියන්නේ මම කියන්නේ මේ පන්තිර එන්න කලින් වුණත් අර YouTube video වල වුණත් හරිම පැහැදිලි. ආවට පස්සේ මේ ඒක තවත් වර්ධනය වුණා. අර මට යම් අවිශ්වාසයක් තමයි තිබුණේ මේ ක්ෂේත්‍රය ගැන. හැබැයි දැන් නම් මට හිතෙනවා මේ ලොකු වෙනසක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ගැන ලොකු විශ්වාසයක් මම තුළ ඇත්තටම ඇති වෙලා තියෙනවා. ඒකෝට ඒකෙන් අනිවාර්යෙන් යමක් කරන්න පුළුවන් කියන උපරිම විශ්වාසයක් මම තුළ තියෙනවා. මම කියපු විදිහට ඒ පෑන් වලටම මාස 3ක් 4ක් හෝ යම් සැලකිත ප්‍රමාණයක් දැන් අදිස්ථානයෙන් කොහොම හරි මේක කළා. මේක මොකක් හරි ටර්නින් පොයින්ට් එකක් කරගෙන මේකෙන් ගොඩ යාමකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ ආයෙ තව කෝස් ඕනේ. මේක තමයි හොඳම තැන සහ මේක තමයි මම දැකපු මට වෙච්ච හොඳම ගුරුවරයාගේම හොඳම කෝස් එක. ඒතකොට මේකෙන් මම බලාපොරොත්තු වෙච්ච අර විශ්වාසය, ඊට පස්සේ දැනගන්න ඕන යමක්, ඒ දැනගත් දේවල් සියල්ලම අවශ්‍ය කරන ඒ සියල්ලම සැපවීම. එතකොට තව මට පුළුවන් ආයෙ අතරම මට වෙන YouTube video එකක් මට තේරෙන විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ ගොඩක් වෙලාවට ඒ අර අපි කලින් බලලා තියෙනවානේ. ඒ නිසා ඒවම තමයි ආයෙ ඒවට දැම්මම ඔළුව ආයෙ අවුල් වෙලා ඊට පස්සේ ආයෙ විකාර වෙයි. ඒ නිසා මේ ඇත්තටම ඇත්තට බොහොම උදේහන්තනේ ඒ වගේම ගොඩක් මේ සිද්ධ වෙනවා. අර සාධාරණ අපිට දරා ගන්න පුළුවන් විදිහට අපි කියන්නේ හිතලා මේ වටිනා අදහස් වස්තුව ඒ සියල්ල අපිට ලැබල දීලා මේ මාර්ගයේ පාදලා දුන්නට
බොහොමත් මිස්ටි සර්ට මේ කෝස් එක මේ විදිහට අපි මේ කරා. හරි. Thank you සරත්. ෂෙරන් කතා කරන්න ඕන කියලා තිබ්බා. ඔව් මම ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා මිස්ටර් කවිඳුට මේ අපිට මේ වගේ අනාගතයට පාරක් පෙන්වලා දුන්නට. මේ ඉතින් මට කියන්න කැමතියි මේ ඇත්තටම මම බයිනරි ගැන දැනගන්නේ අහම්බෙන්. මේ හවස අපේ බෝඩිමේ අපි කතා කර කර ඉන්නකොට අපේ අපේ රූම් එකේ ඉන්න මේ කැම්පස් එකේ ඉන්න මල්ල දෙන්නෙක් නිකමට අපි ඔය එක එක ඔන්ලයින් බිස්නස් ගැන කතා කරනකොට මෙහෙම බයිනරි ඔප්ෂන් කියන එකක් තියෙනවා කියලා දැනගන්නේ. ඉතින් හරියටම මාස දෙකක් විතර ඇති ඇත්තටම මම බයිනරි ඔප්ෂන් ගැන දැනගෙන. නමුත් මට මම ගොඩ යන්න කියලා මගේ දැන් මගේ වෘත්තියට අමතරව මම ගොඩ යන්න කියලා සෑහෙන දේවල් කරපු කෙනෙක්. ඉතින් මට ආයිඩියා එකක් තිබුණාට කොහොමද යන්නේ කියලා පාත් එකක් තිබුණේ නැහැ. නමුත් මම මාස දෙකක් ඇතුළත ලංකාවේ තියෙන සියලුම වගේ මම හිතන්නේ 90%කට වැඩිය YouTube channel ඒ වගේම groups වලට මම join වුණා. ඒ අතරතුර තමයි බයින් කැම්පස් එකට හම්බෙන් join වුනේ. ඉතින් මේ ඇත්තම කියනවා නම් මේ මට අර මේ මම කියන්නේ සෑහෙන දුරට කැනලිස්ටික් pattern mini creating ගැන සෑහෙන මම මේ මාස දෙකට ඉගෙන ගත්තා. මම පොත් පව කියන්නේ YouTube එකෙන් හිම හොයලා ලියලා. නමුත් අර මේ ටික් ට්‍රේඩින් ගැන තිබුණ පොඩි මේ කියන්නේ අඳුරු පැතිකඩක්. ඒ කියන්නේ එපා කියලා කරන්න, ඒ කියන්නේ මේව හොඳ නෑ ඒක ඒ වගේ නිකන් මගේ ඉස්සල්ලාම ඔලුවට ගියේ ඒ වගේ අයිඩියා එකක්. නමුත් දැන් බයිනරි කැම්පස් එකේ පළවෙනි දවසේ මට තේරුණා නමුත් නෑ මේක තමයි මේ හරි විදිහක් තියෙනවා මේක කරන නරකක් නැහැ. ඉතින් අතරම මේ මම يعني මගේ ලොකු ටාගට් සෙග්මන්ට් මට ඒවට ඇචීව් කරගන්න විදිහක් නැතුව තිබුණේ අතරම. ඒත් ඉතින් මම හිතනවා මේ දවස් පහ මගේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් කරා කියලා බයිනරි කැම්පස් එක. Thank you. හරි. Thank you ශරන්. ඊළඟට කවිඳු කතා කරන්න ඕනේ කියලා කිව්වා. ඔව් සර් මේ එකටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ක්ලාස් එකකට ජොයින් වෙච්ච එක ගැන. මේ සර් කරන දේට ඇත්තටම නිහතමානී ආඩම්බරයේ තියෙනවා මට. මේ ඒ වගේම තමයි දැන් මම ඒලේ ක්ලාස් එකේදී තමයි එකට මේ යාළුවෙක් කියලා මේ බයිනරි ගැන දැනගත්තා. ඊට පස්සේ මේ YouTube වීඩියෝ හැරේ මේ බල බල ඉන්නකොට සර්ගේ අර වීඩියෝ එකක් තිබ්බේ බයිනරි අපි රවට්ටන හැටි කියලා. ඔව්. ආන්නේ වීඩියෝ එක බලලා ඊට පස්සේ පොඩ්ඩක් හැකීමක් ආවා නිකන් මේ පන්තියට යන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි සර්ගේ පන්තියට ජොයින් වුණේ ඇත්ත වශයෙන්ම. ඇත්තන පන්තියේ සුපිරි සර් අර කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්න නැතුව දෙයක් කියලා දෙනවා කියලා හැකීමක් තියෙනවා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් සුපිරි ක්වලිටි එකට කරන වැඩක් තමයි බයිනරි කැම්පස් කියන්නේ. කවදා හරි බයිනරි කැම්පස් කියනම ශ්‍රී ලංකාවේම අර ජනප්‍රිය නමක් වේවි අනිවාර්යෙන්ම. ඒ නමේ පුරුකක් වෙන්න අපිටත් ලැබිච්ච එක ගැන සතුටක් තියෙනවා. ඒ වගේම නිහඬවානි ආඩම්බරයක් තියෙනවා. ජය වේවා. හැමෝටම ප්ලෑන් එකක් අනුව වැඩ කරොත් ගොඩ යන්න පුළුවන් අනිවාර්යෙන්ම. ජය වේවා. හරි. Thank you කවිඳු. ඊළඟට රූපසිංහ කතා කරන්න ඕන කිව්වා. හෝ අතම මුලින්ම මමත් ස්තුතිවන්ත වෙනවා මිස්ටර් කවිඳුට මේ කරන සේවාව ගැන. මමත් බයිනරි කියන එකට ටිකක් අලුත් වුණාට අවුරුදු කීපයක ඉඳලා IQ ඔප්ෂන් එක ගොඩක් මම ෆේඩ් කරලා තියෙනවා. කරලා පොඩ්ඩක් සැලකිලිතු මුදලක් ඇත්තම නාස්ති කරගත්තා. ඒ අතරතුර ඒ එකක්වත් ඒ කියන්නේ ක්ලාස් එකකට ගිහිල්ලවත් එහෙම නෙමෙයි කරේ. YouTube වීඩියෝස් බලලා ලංකාවේවත් විදේශ තාක්ෂණික ඒගොල්ලෝගේ ස්ට්‍රැටජිස් සහ ඒගොල්ලෝ කියන ඒවා බලලා තමයි කරේ. ක්ලාස් එකකට යන්න ලොකු අවශ්‍යතාවයක් තිබ්බා. ඒ අතරතුර තව තව දේවල් මට පෞද්ගලිකව සිද්ධ වුණා. ඉතින් ඒ වගේනුත් අර හෙම්බත් වෙලා හිටි වෙලාවක අහම්බෙන් මේ බයිනරි කැම්පස් වීඩියෝ එක බලන්න හම්බුනේ. ඊට පස්සේ ඒකේ ඇත්තටම මට කන්ටැක්ට් එකක් හොයාගන්න තිබ්බේ නැහැ ඇත්තටම. ආපහු ට්‍රේඩ් කරන්න සල්ලි ටිකක් ඒ කියන්නේ බැලන්ස් ටිකක් දාගන්න මේ Facebook එකේ බයිනරි සම්බන්ධව තියෙන page එකට ගන්නාම එතනින් එක්කෙනෙක් හරහා තමයි මට බයිනරි කැම්පස් කන්ටැක්ට් නම්බර් එක හම්බෙන්නේ. ඒ අනුව තමයි මම මේකට join වුනේ. ඊට ඇත්තටම මේ කන්ටැක්ට් එක හම්බුනේ නැත්තම් මම වෙනත් කෙනෙකුගේ පන්තියකට join වෙන්න අහලා ගානත් අහලා ඊට වඩා වැඩි ගාණක් ඒකටත් සූදානම් වෙන්නේ. මොකද
මට මගේ ඒවානු මට තිබ්බ එකම ඔක්ෂන් එක මේක විතරයි මම හිතන් ඉන්න මට සාමාන්‍ය ගොඩ යන්න පුළුවන් කියද. දැන්නම් ආපහු නම් කිසිම YouTube එකක් බලන්නෙත් නැහැ, බලන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නෙත් නැහැ. මොකද ඒ ගන්න ඕන සියරම දැනුම binary campus මේ මේ class එකෙන් අපිට ලැබුණා. ඉතින් ඒකට මුලින්ම ගොඩාක් ස්තුතියි. හරි දේ හරි විදිහට කියලා දුන්නට, ඒ වගේම කට්ටියටත් බොහොම ස්තුතියි හැමෝම. මම දැන් අපි මම ටිකක් වැඩිමල් මෙතන ඉන්න අය ගන්න පොල්ක කෙල්ලෝ ඉන්නේ. ඉතින් ඒ වගේ කට්ටියත් එක්ක බොහොම සතුටුයි මේ අඳුරගන්න ලැබීම සහ බයිනරි කැම්පස් එක ගොඩක් ස්තුතියි අපිට මේ දැනුම ලබා දුන්නට. හරි, thank you රුසිංහ. ඊළඟට සංජය කතා කරන්න ඕනේ කියලා කිව්වා. Thank you sir. මේ ඇත්තටම හරියට බැලුවත් එහෙම මේ මම හිතන්නේ සර් එදකෝස අවුරුදු 3ක් විතර වෙනවා කියලා පටන් අරගෙන, හැබැයි මාත් අවුරුදු 3ක් වෙනවා පටන් අර මේ ඒ අතීතය ගැන නම් කතා කළේ නැහැ. මේ හැමෝම කියපු දේවල් ටික ඔතන තියෙනවා. මේ ක්ලම් පන්ති වල නෝයි තනියෙන් නෝයි කරන්න තියෙන හැමදේම කරලා කරලා නැති වෙලා සමහරක් කාලා තිබුණා. මේ මේ සල්ලි කොහොම හරි හොයාගන්න ටික මේකට දාලා ට්‍රයි කරනවා, ඒ ලොස් වෙනවා. කොහොම හෝම මාර ගමනක් ආවේ. හැබැයි අර එකම දෙයක් තිබුණා, මට විශ්වාසයක් තිබුණා මේක කරන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි ඒක අස්සෙන් තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි රියල් account එකට ගිය වෙලාවේ ඉඳලා මුළු ඇඟම වෙවුලනවා වැඩේ කරන්න ගියාට පස්සේ. මොකද හේතුව ඇතුලෙන් ඇඟ ඇතුලෙන් එනවා මාර මේ මාර ප්‍රෙෂර් එකක් එනවා. මේ මේක ෂුවර් නෑ හරිද 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 කියලා. ඒ එන අන්සර්ටන් හැඟීම නිසා දානේම ඒත් ලොස් වෙනවා ඊට පස්සේ. ඒක මාර කාලයක් ගෙවී අන්තිම වෙනකොට ගෙදරිනුත් ගහලා පන්නන සයිස් එකේ තත්ත්වයක් තමයි තිබුණේ. මොකද මම කම්පියුටර් එක අතර ගන්නකොට නැත්තම් ෆෝන් එක අතර ගන්නකොට ගෙදර මිනිස්සු ඇවිල්ලා බලනවා මම මේකෙද ඉන්නේ කියලා. ඒ තත්ත්වයක් තිබිලා අන්තිමටම මේ අන්තිමට මම බයිනරි කරේ හැංගිලා කරේ මේ ගෙදර. ඒ මොකද ඒ තරම් මිනිස්සුන්ට පෙන්වන්න බැරි වුණා ගෙදරට මේ මම බයිනරි කරන එක. අර අපිටත් අර දෙයක් තියෙනවනේ ඔළුවට නිකන් වැටුණාට පස්සේ මේ මේ මේකනේ අත්තර ගන්න බැරි පිස්සුවක් තියෙනවනේ. ඉතින් ඒ පිස්සුව නිසා මේ කොහොම හරි එල්ලිලා හිටියා. හැබැයි අන්තිරම දැන් මේ සර් මතකයි, මතකද දන්නේ නැහැ මං ගිය සතියේ කතා කළ මං සර්ට ගෝස මට නැති වෙන දෙයක් නෑ. මේ මගේ අන්තිම අවස්ථාව, මං ආයෙ බලන්නවත් නැහැ මේක දිහා. මේ පාර දැම්මුත් දැම්ම ගියොත් ගියා කියන ලෙවල් එකේ සර් මං කතා කරේ. සර්ත් කිව්වා ඉතින් හරි ඉතින් මේ අන්තිම වතාව කියලා ඉතාලගෙන කරන්න කියලා. ඉතින් ඇත්තටම මේක අන්තිම වතාවට වඩා මට දැන් හිතෙන්නේ මේක පළවෙනි වතාව කියලා. ඉතින් ඒකෙදි සර්ට මට කියන්න වචන නැහැ. සර් මාර පිනක් කරගන්නේ මෙතන ඉන්න මේ සෙට් එකම. මේකේ මාර විදිහට තැම්බිච්ච මිනිස්සු ගොඩක් අය. ඉතින් ඒ ඔක්කොටම සර් දීපු දේ ගැන කියන්න වචන නැහැ සර්. Thank you very much. මම ලොකු දේවල් ටිකක් මගේ ඔළුවේ තියෙන මේ මේකෙන් තාම මම රියල් කරන්න ගත්තේ නැති වුණාට සර් දී දුන්නේ මාර ආත්ම විශ්වාසයක්. ඒක මට තේරෙන්නේ නැහැ මේ ස්ට්‍රැටජිස් වලින් ආව කියලා නම් මම හිතන්නේ නැහැ. මේ මුළු ඕවරෝල් ප්‍රොසෙස් එකෙන් තමයි ඒ ආත්ම විශ්වාසය අපිට දුන්නේ. සර්ට ආයෙත් පින් අනිවාර්යෙන් සර් කරලා පෙන්නනවා. මේ 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 කමියුනිටි එක පැත්තරම අපිට හම්බෙන්න තිබුණා හුඟක් හොඳයි. මම ට්‍රයි කරනවා මේ සෙට් එකත් එක්ක කොහොම හරි හිට වෙන්න වැඩ කරන්න. අපි හම්බ වෙමු පැත්තියම. හැමෝටම සුබ පතනවා. සර්ටත් තින් ජයම වේවා. ආයි පින් හොලොඩක් පින් සර්. Thank you. හරි. Thank you සංජය. මැසේජස් ඉවරයි. කතා කරන්න ඉන්නවද කවුරු හරි? ඔව් මට අවස්ථාවක් දෙන්න පුළුවන්. හර්ෂ. ඇත්තටම මටත් හරි සතුටුයි මේ බයිනරි කැම්පස් එකට ඇත්තටම ජොයින් වුණ එක ගැන. ඒ කියන්නේ ගොඩක් අතරමං වෙලා හිටියේ. මම මැසේජ් එකකුත් දැම්ම ඇත්තටම ගොඩක් අතරමං වෙලා හිටියේ. ඉතින් ගොඩක් දේවල් නැති වුණා. මේ බයිනරි කරන්න ගිහිල්ලා තමයි මට ගොඩක් දේවල් නැති වුණා. ඒක මෙතන ඉඳලා කතා කරන්න අමාරුයි. ඉතින් මේ ඇත්තට බයිනරි එපා වෙලා හිටියේ කරන්නෙම නැහැ කියලා ආයි කවදාකවත් මේ බයිනරි කරන්න නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. පස්සේ අහම්බෙන් වයි තමයි බයිනරි කැම්පස් එක හම්බ වෙලා ගොඩ යන්න පුළුවන් කියන තන තමයි මම ඉඳලා බොහෝ
දහ පාරක් විතර කල්පනා කරලා 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 තමයි මේකට ආවේ. ඉතින් ඇත්තටම සතුටුයි මේ බයිනරි කැම්පස් එකෙන් දෙයක් ගොඩක් දේවල්. ඒ කියන්නේ ගොඩක් මට වැඩිච්ච තැන්වලදී මට තේරුණේ ගොඩක් අය ගාව දෙයක් තියාගෙන තමයි දෙයක් උගන්වන්නේ. ඒ කියන්නේ අපි බයිනරි එකේ මොකක් හරි අපි දන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අපිට ගොඩක්ම ලොස් වෙන්න හේතුව කියන එක තමයි මගේ තේරුම. ඒ කියන්නේ සර්ගේ තියෙන මනි මැනේජ්මන්ට් එක මම අන්න ඒකට තමයි ගොඩක් මොටිවේට් වෙන්නේ. සර්ගේ වීඩියෝ එකත් බා මනි මැනේජ්මන්ට් එක කොහොමද අපි ඒක මැනේජ් කරගන්නේ කොහොමද ඒක කරන්නේ. අන්න එතනදී තමයි මම එතනින් මොටිවේට් උනේ. නැත්තම් මම කවදාකවත් මේකට සම්බන්ධ වෙන්නේ කිසිම මේ තිබුණ නැහැ. ඇත්තටම මේ බයිනරි කැම්පස් එකේ තිබ්බ මේ මනි මැනේජ්මන්ට් එකෙන් ඇත්තටම අපිව සීමා කරනවා. ට්‍රේඩ් වලට වැඩිපුර ඕව යන්නේ නැතුව තැනකට සීමා කරලා එතනින් ට්‍රේඩ් එක නවත්තලා අන්න එතනින් අපි කොහොමද ගොඩ යන්නේ කියන එක තමයි මගේ ඔළුවට වැදුනේ. ඉතින් ඇත්තටම බයිනරි කායක් පටන් ගත්තා කරන්න දැන් ගොඩක් ප්‍රැක්ටිස් කරනවා, ගොඩක් මහන්සි වෙනවා. ඉතින් සර්ට ගොඩක් පිං මේ කරපු කාර්යයට, මේ සමාජයට ලොකු දෙයක්. ඇත්තටම අර සියදෙනා අතරින් අනිවාර්යම කෙනෙක් කියන මොකද වැටිච්ච කෙනෙක්. ඉතින් අනිත් අයට සුබ පතනවා. ඉතින් අනිවාර්යෙන් සර්ගේ පස්සෙන් අපිත් එනවා. ඉතින් බයිනරි කැම්පස් එකට සුබ පතනවා, දිනෙන් දිනම ජය වෙන්න කියලා. Thank you. හරි. Thank you හර්ෂ. ආයි නෑ නේද? සර් ආචාරිත්. සර් මටත් කියන්න තියෙන ඉතින් සර් මේ ඇත්තට මමත් කියන්නේ මම නම් මේ ෆීල්ඩ් එකට එන්න අරන් ගොඩක් කාලයක් නෙමෙයි දැන් මාස 3ක් වගේ වෙනවා. හැබැයි මේ කොරෝනා සීසන් එක පටන් ගත්ත වෙලා ඔය ගෙදරට කොටුනාට පස්සේ තමයි මේ වගේ දේවල් ගැන හොයන්න පටන් ගත්තේ. මුලින්ම ඉතින් FB එකෙන් තමයි يعني අයිඩියා එකක් ආවේ. ඊට පස්සේ දිගටම YouTube එකෙන් බලා බලා හිටියා. එක එක වීඩියෝ ආවා. يعني මේ ගොඩක් වීඩියෝ බලලා බැලුවර පස්සේ තමයි මේ සර්ගේ වීඩියෝ ටික සෙට් උනේ. ඒත් එතකොට එච්චර ලොකු මේකක් තිබුණෙත් නැහැ. නිකන් අර මේ මොනවාද ස්ට්‍රැටජි පස්සෙන් මෙලුව මිසක් අර මොකක්වත් අර මනි මැනේජ්මන්ට් එකක් ගැනවත් එහෙම මොකුත් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි සර්ගේ මේ කියන්නේ channel එකෙන් තමයි හරියටම මොකද්ද කියලා අතන්දරේ තේරුම් ගත්තේ. ඊට පස්සේ තමයි මේ තමත් සර්ට මේ කියන්නේ මේ මැසේජ් එකක් දාලා ඉවරලා මේ class වල join උනේ. ඇත්තටම මේ අනිත් classes වල ගණන් වලටත් එක බලද්දි මේ 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 ගානට මේ වගේ knowledge එකක් අපිට ගන්න බෑ වෙන මේ කිසිම තැනක මං හිතන විදිහට. ඇත්තට මේ අපිට ලබා දෙන මේ knowledge එක අපිට දුන්න confidence එකයි ගැන මම සර්ට ඇත්තටම ගොඩක් ස්තුතියි වෙනවා. ගොඩක් thank you ජයවස්තර්.